හැම දිනාටම තෙරුවන් සරණයි. මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකෙට පහළ නොවන්නේ කුමක් නිසාද? එතකොට නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ලෝකෙට දරන්න පුළුවන් එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයක් පමණයි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ උපදින දවස, එවැගේම බුදුවන දවස, දහම් දේශන දවස, එවැගේම පිරිනිවන් පාන දවස කියන මෙන්න මේවා තුල සබාධම කම්පා වෙනවා. ලෝකේම කම්පා වෙනවා. ඉතින් එහෙම තියෙද්දී දෙවනි බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයක් මේ ලෝකෙට දරන්න පුළුවන් කමක් නැහැ. හරියට ඔරුවක යන කෙනෙක් නැගලා යනකොට සමබරව තම ඔරුව ගමන් කරන්න පුළුවන් වගේ ඒකට තව කෙනෙක් නැග්ගොත් ජලය ගිලෙනවා ඒක. ඒ නිසා ඒක සමබර කරගන්න නම් එක්කෙනෙක් ගමන් කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ සබහා දහම තුල මේ ලෝකයට දරන්න පුළුවන් එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයක් පමණයි. ඊළඟට මිලින්ද රජතුමා අහනවා, බුදුරජාණන් වහන්සේට කරන පූජා සත්කාරවල ප්‍රයෝජනයක් තියනවද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝක ධාතුවටම එකම එක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. මේ ලෝක ධාතුවම වන්දනා කරන නම්‍යශීලී භාවයට පත්වෙන උතුම් ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ යම් බෝධි මූලයක ඉඳලා යමක් දේශනා කළාද, උන්වහන්සේ පිරිනවන් පාන නිර්වාණ ධාතුවෙන් පිරිනවන් පෑවාද, ඒ අතර දේශනා කළ සියල්ලම සත්‍යයක්. ඉතින් සාරිපුත්ත හාමුදුරුව කියනවා, දෙව් මිනිසුන්ට අසමසම බුදුරජාණන් වහන්සේව මිනිස්සු පුදනවා. එහෙත් බුදුවරු එහෙම පිදුවට ඒවට ඇලෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ලාභ සත්කාරවලට ඇලෙන්නේ නැහැ. ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද, මගේ පිරිනිවීමෙන් පස්සේ ඔබ ධර්මයේ විනය ශාස්ත්‍රූන් වහන්සේ හැටියට තියාගන්න. ඒ වගේම තමයි ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙන මිනිස්සු ශාස්ත්‍රූන් වහන්සේ වන්දනා කරගෙන පින් දහම් කුසල් දහම් සිද්ධ කරගන්නවා කියලා උන්වහන්සේ දේශනා කළා. එනිසා බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කිරීමේ ආනිසංස අනන්ත අප්‍රමාණ තියෙනවා. නමුත් මේ ආමිෂ පූජාව පැවිද්දන්ට අයිති දෙයක් නෙමෙයි, ඒක ගිහි අයට විතරක් අයිති දෙයක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පැවිදි අයට පින් කරන්න බෑ කියන කාරණාව නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න, පින් දහම් සිද්ධ කරන්න, ආමිෂයේ පැත්ත දියුණු කරන්න එපා කියලා. ඒ පැවිදි ශ්‍රාවකෙන්ට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජවරුන්, බ්‍රහ්මීන්, සිටුවරුන්, ගිහි අය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරලා පින් සිද්ධ කරගෙන කුසල් දහම් සිද්ධ කරගෙන ප්‍රතිපත්ති පූජාවෙත් යෙදෙනවා නම් අන්න ඒක නියම ක්‍රමයක්. හැබැයි පැවිද්දන්ට අයිති වෙලා තියන්නේ කෙලෙස් සමග කරන සටන. ප්‍රතිපත්ති පූජාව තමයි පැවිද්දන්ට දේශනා කරලා තියෙන්නේ. එනිසා සාමාන්‍යයෙන් රජදරුවෙක් වුණාම හස්ති ශිල්පී ඉගෙන ගන්න ඕනේ, ධනු ශිල්පී ඉගෙන ගන්න ඕනේ, අශ්ව ශිල්පී ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම කුෂිකර්මාන්ත කටයුතු පිළිබඳව මේ සියල්ල පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ අර රජවාසලේ වාසය කරන අයට ශිල්ප ශාස්ත්‍ර දන්නවා වගේ යම් කිසි කෙනෙක් පැවිද්දෙක් බවට පත් වෙලා ඉන්නවා නම් එයාට ප්‍රතිපත්ති පූජාව තමයි සුදුසු වෙන්නේ. ඒ නිසා ආමිෂ පූජාව යම් කෙනෙක් කරනවා නම් එයා ගෘහස්ත ජීවිතය ගත කරන කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා.